කාතා හිසනයගෙන කතා කරද්දී අපිට මතක් වෙන්නේ අදාපේ රටේ නීති හදන තැන. නීතිහදන තැනඒවගේම මේ මාසේ නොයම්බර් විසි පහයි දන දෙසම්බර් දහයිදක්වා කාලේ වෙෙන්කල්ලා තියෙනවා ලෝකයේ හිංසනයට එහිව කාන්තාවන්ට හා ළමයින්ට සිද්ධ වන හිංසනයට එරෙහිව ජාත්‍යන්තර් මතයක්.ඒවගේ දැනුවත් කිරීමේ කාලයක් විදිහෙට. මේ ජාත්‍යන්තර මතයක් දැනුවත් කිරීමේ කාලයක් විදිහට නම් කරලා තියන කාලයත් තුළ අපේ රටේ නීතිහදන පාර්ලිමෙන්න්තුව තුළ සිද්ධ වෙන්නේ මොනුවද. අයවය කතාවක් ඒ රටේ කාන්තාවන් කාන්තාවන් සවිබල ගන්වන්නෙ කොමද ඒවගේ දරුවන් ආරක්ෂා කරගන්නෙ කොද. ඒ වෙනුවට අද සිද්ධ වෙන දේතමා පාර්ලිමෙන්න්තුවේ කාන්තාවන්ට අපහස්ස කිරීම. ඒවගේ වාචික හිංසනය ඒවාගේම ඉතාමත්ම පහත් විදිහයට කාන්තාවන් ඇදල දැමීම නීති හදන් තැන සිද්ධ වෙනවා. එනිසා අපි දකින්නේ මේ කාන්තා හිංසනයට වැටබැඳිනවා වෙනුවට. අයවයින් මුදල්වෙෙන් කල්ලත් නෑ හැබැයි, මේ කාන්තා හිංසනය අඩුකිරීමේ පැත්තට ලෝකය මේ අ්දී හැබැයි අපේ රටේ පාර්ලිමෙන්න්තුවය වග කියන පුද්ගලයෝ කාන්තා හිංසනය වැඩි කරන ප්‍රවර්ධනය කරන පැත්තරතමා පාර්ිමෙන්න්තුව වැට කටයුතු කරන්නේ. එනිසා අපි කියන්නේ මේ ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරේ. තිස්සකුට්ටේ අරච්චි මන්ත්‍රතුමා. ඔහු ප්‍රසිද්ධියේ කාන්තාවන්ට අපහස කර. අපි හිතන්නේ මේ හඩ ආණ්ඩුවේ හඩ. මේ හඩ ආණ්ඩුවේ ප්‍රතිපත්තියා කිය වෙන හඬ. මේ හඩ කාන්තාවන් පිළිබඳව ආණ්ඩුවේ දැක්ම පිළිබඳව හඩ ඒ නිසා මේ තිස්ස කුට්ටියා රච්චි හරහා කාන්තාවට අවමන් කිරීම වහාම ආණ්ඩුව භාරගන සමස්ත කාන්තාවන්ගෙන්ම රටේ සමවිල්ලුව යුතුයි. සමාවගත යුතුයි ආණ්ඩුව. ආණ්ඩුවේ නායකෝ. குු് ක් න වග කියනமே සියලු දෙනාமேේ සඳහා කාతාව ගේෙන් ස නවා.